சர்வஜன பலே இலக்கிய மாலிமாவ சஜப மந்திரி கலவில்ல ஜுனி மாசே சஜித் பெனிக்குனத் அபேட்சக டலஸ் போட்டு விடபலக் பேலம வெட யுஎன்பி மகாலேகம்ட போட்டு லேகம்கின் கன பெலன உத்தரையாக ரணில்கே முரண்டுவ நிசா பெசில்கே பிளான் அவுல் விலா தேசியட மக කියන ප්‍රවෘත්ති පෙළගැස්ම සර්වජන බලයේ ඉලක්කය මාලිමාව ජනාධිපතිවරණයට දවසින් දවස දින ලඟ වෙද්දී රට පුරාම ඡන්ද උණුසුම වැඩි වෙමින් තියෙනවා. මිනිසුන්ට එදිනෙදා අඩුපාඩු මොනවා වුණත් බ්‍රේකින් නිවුස් හොට් නිවුස් වලින් නම් කිසිම අඩුපාඩුවක් නැහැ. මේ 27 දවල් අද දරන වෙතින් ආපු ඒ වගේ බ්‍රේකින් නිවුස් ඇලර්ට් එකකින් දේශපාලන පිටිය එකපාලටම රත්තුණා. ඊට අනුව දිලිත් ජයවීර විමල්ලා උදයල එක්ක ගිවිසුමක් ගහලා මහින්ද එක්ක සන්දහන ගැහුවා. ගෝට එක්ක සන්දහන ගැහුවා. ඊට පස්සේ උත්තර සන්දහනේ කියලා එකකුත් ගැහුවා. ඔන්න විමල් උදය දැන් දිලිත් එක්ක සන්දහනයක් ගහලා. සමහර මාධ්‍ය ඒ සීන් එක වාර්තා කරලා තිබුණේ එහෙම. ඒ කොහොම වුණත් ඊයේ දවස 27 වෙනිදා එක්ක නංවන රටක් සතුට පිරුණු දෙයක් තේමා කරගෙනමින් දේශපාලන පක්ෂ කිහිපයක් සහ සිවිල් සංවිධාන කිහිපයක් එක්ව සර්වජන බලය නමින් නව දේශපාලන ව්‍යාපාරයක් ආරම්භ කළා. එෙහිදී මෞබිම ජනතා පක්ෂයේ පිවිතුරු හෙළවරුමේ ජාතික නිදහස් පෙරමුණ ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය යුතුකම ජාතික සංවාද කවය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන ප්‍රමුඛ ස්වාධීන මන්ත්‍රී සංසදය මෙලෙස ගිවිසුම් ගත වුණා. මේ අනුව අදාළ දේශපාලන ව්‍යාපාරය පිහිටුවීමේ ලිඛිත ගිවිසුමට ඊයේ කොළඹදී අත්සන් තබනු ලැබුව ජනාධිපතිවරණය ටාගට් කරගෙන ව්‍යාපාරික දිලිත් ජයවීර සිංහල බෞද්ධ ජාතිකවාදී සන්ධානයක් අටවන්න රහස් සාකච්ඡාවක් පටන් අරගෙන කියලා ලීඩ ටීවී මීට සතියකට දෙකකට ඉස්සෙල්ලා රටටම අනාවරණය කළා. දිලිත්ලා හදන් යන සන්ධානයේ ජනාධිපති අපේක්ෂකව විදිහට නැගෙනහිරේට පෝආණ්ඩුකාර අනුරාධා යහම්පත් දැමීමේ සූදානමක් ගැනත් ලීඩ ටීවී අනාවරණය කළා. අනුරාධා යහම්පත් කියන්නේ සෑහෙන කාලයක් ජාතිකවාදී දේශපාලනයේ ඉන්න කෙනෙක්. මීට අවුරුදු ගානකට ඉස්සෙල්ලා චම්පිකලා සිංහල උරුමය හදද්දී ඒකේ උපලේකම් වුණෙත් අනුරාධා. අනිත් උපලේකම් උදේගම්මන්පිල, ලේකම් තිලක් කරුණාරත්න. අනුරාධා යහම්පත් පහුගිය කාලේ ජනප්‍රිය වුණේ ගෝඨාභයගේ විශ්වාසවන්තම අනුශාසිකාවක් විදිහට. ඒ කතා කොහොම වුණත් පවතින දේශපාලන වටපිටාව තුළ දිලිත් වගේම ඔය විමල්ලා ගම්මන්පිලලා හිටියේ නන්නත්තාර වෙලා. මහමැතිවරණයක් තිබුණොත් උත්තර සන්ධානයට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක්වත් ලැබෙන එකක් නැහැ කියලාලු එයාලම ගණන් හදලා තිබුණේ. නන්නත්තාර වෙලා හිටපු උත්තර සන්ධානයේ කට්ටිය මහචන්දෙකදී ආයෙත් පාර්ලිමේන්තු වෙන්න පුළුවන් වටපිටාවක් හදලා දෙන්නන් කියලා සහතිකයක් දීලා තියෙන්නේ දිලිත්ලු. දිලිත්ගේ මාධ්‍ය ජාලයේ හයියෙන් ගොඩ යන්න බලාගෙනලු සමහරු මේ අලුත් වැඩේට සෙට් වුණා කියන්නේ. හැබැයි මෙතනදි සමහරු සැක කරන්නේ මේක රනිල්ගේ ප්‍රොජෙක්ට් එකක් කියලා. ඒ කොහොමනත් සර්වජන බලය ලොක්ක අමුවෙන්ම කියලා තිබුණේ සර්වජන බලය හැදුවේ රාජපක්ෂලා වහකදුර වෙලා ඉන්න පොහොට්ටු පාක්ෂිකයෝ මාලිමාවට යන්න නොදී ජාතිකවාදී කඳවුරේ තවදුරටත් තියාගන්න කියලා. එහෙම නොකිව්වොත් සර්වජන බලයේ ඉන්න සෙට් එකම කාලාන්තරයක් තිස්සේ උග්‍ර ජවිපෙ විරෝධීන් නයාට අඳුකොළ සයිස් එකේ උදවිය. ඒ නිසා විමල්ලා ගම්මන්පිලලා දිලිත්ට එකතු වුණේ ජවිපෙ ප්‍රමුඛ මාලිමා විරෝධයක් සමාජගත කරන්න කියන කතාවේ ඇත්තකුත් ඇති. සර්වජන බලය ලොක්ක මෙතනදී තවත් ගණන් බැලීමක් කරලා තියෙනවා කියලා ආරංචි. වැරදිලාවත් රාජපක්ෂවරු ප්‍රමුඛ පොහොට්ටුව මෙදා ජනාධිපතිවරණයේදී රනිල්ට උදව් කළොත් ඊට එරෙහිව පොහොට්ටු ඡන්දදායකින් තමන් වෙත දිනා ගන්න පුළුවන් වෙයි කියලා දිලිත්ලා ගණන් බලලා. ආරංචි හිටින දිලිත්ලාගේ ටාගට් එක ජනාධිපතිවරණේ නෙවෙයි, ඔයාලගේ ටාගට් එක වෙලා තියෙන්නේ මහචන්දකදී ආසන 20ක් විතර දිනාගෙන ආණ්ඩු හදන තීරණාත්මක බලවේගය වෙන්නලු. ඒ කතාවල ඇත්ත නැත්ත මොන වුණා දිලිත්ලාගේ අලුත් හවුලෙත් සජිත්ලා සෑහෙන කලබල වුණාට මොකද රොනිල් නම් ඉන්නේ කිසිම ගින්නක් නැති ගානටලු. මට නම් ප්‍රශ්නයක් නෑ. මොකද ඔය ගම්මන් පිළලට විමල්ලට හිතවත් කට්ටිය හැමදාම කරන්නේ මට බණින එකනේ. එයාලගේ කට්ටිය මට ඡන්ද දෙන්නෙත් නෑනේ කියලා ජනාධිපති වික්‍රමසිංහ ඊයේ හවස කැබිනට් ඇමතිවරු දෙතුන් දෙනෙකුට කිව්වා කියලායි ආරංචි. ඒ කොහොම වුණත් මාලිමාවට එරෙහි මතවාදීමේ තලයේ සෑහෙන වැඩ කොටසක් දිලිත්ලා කරයි කියලාලු රොනිල් ගණන් හදලා තියෙනවායි කියන්නේ. ඒ ගණන් හැදිල්ලේ වරදක් නෑ. කොහොමත් දිලිත් දිගින් දිගටම විවාදයට එන්න කියලා අනුර කුමාර් දිසානායකට අභියෝග කරමින් ඉන්නේ. හැබැයි අනුර නෙවෙයි මී කියන්නේ. ඒකට විමල්ලගේ නඩයත් එකතු වුණාම ආයෙත් කියන්න දෙයක් නැහැ. සජබ මන්ත්‍රී ගැලවිල්ල ජුනි මාසේ සජිත් පැනික්ුණොත් අපේක්ෂක ඩලස්. දිලිත් ගැලුත් සඳහනින් මාලිමාවේ අනුරලට බැටදෙයි කියලා ගණන් හදලා තියෙන ජනාධිපති වික්‍රමසිංහ සජබේ නායක සජිත්ට එරෙහිවත් සඳහනයක් හදන්න යනවා කියලා ආරංචි. එවැරේට ගන්න යන්නේ සජබේම කට්ටියක්ව. ජනාධිපති කාර්යාලය ආරංචි මාර්ගවල හැටියට සජබෙන් එනම පළමු මන්ත්‍රීවරයා රනිල්ට එකතු වෙන්නේ ජුනි 3 වෙනිදාලු. ජුනි 4 වෙනිදා තවත් මන්ත්‍රී කෙනෙක් එකතු වෙනවලු. 3 වෙනියා ජුනි 5 එනවලු. ඔය කියන විදිහට ඒ එන පළමු
හැම තුන්දෙනාම වස්නාහිර පළාතේ සජීව මන්ත්‍රීවරුලු. ওই විදිහට දවසකට දෙකකට සැරයක් එක්කෙනා දෙන්න උස්සන්නලු යනවායි කියන්නේ. සජබේ පහක් රනිල්ට එකතු වෙච්ච ගමන් තවත් කිහිප දෙනෙක්ම එන්න බලාගෙනලු ඉන්නවායි කියන්නේ. ওই සේරම කතා ලූ ලූ හොඳයි. මොකද එනවා කිව්වට එනකල් කිසිම ෂෝ එකක් නැති නිසා. ලීඩ ටීවී ඊයේත් කිව්වා වගේම ওই විදිහට සජබෙන් එක්කෙනෙක් දෙන්නෙක් හරි රනිල්ට එකතු වුණොත් ඒකට මුහුණ දෙන්නත් බෑකප් ප්ලෑන් එකක් තියෙනවා කියලායි ලක්ෂ්මන් ෆොන්සේකලා කියන්නේ. ඒ ආරංචි වල හැටියට දයාසිරි සහ රොෂාන් ලොකු තනතුරු දෙකක් දීලා සජබට ගේන්නලු යන්නේ. ඔය ඔස්සේ ඩලස්ගේ නමත් කතා වෙන්න පටන් අරගෙන ඩලස්ගේ ගෝලියෝ 5-6 දිනක්ම වේ වෙනකොට සජබට ගිහිල්ලා ඉතුරු වෙලා ඉන්න 5-6 දිනක් ඉක්මනට සජිත් හම්බ වෙන්න කියලා ඩලස්ට ලොකු ප්‍රෙෂර් එකක් දෙනවලු. ආරංචි විදියට චරිත හේරත් ලක්ෂ්මන් ෆොන්සේකා හරහා සජිත්ගෙන් මේටිමක් ඉල්ලලා ඉක්මනට ඒකට වෙලාවක් ලැබෙයි කියලා ඩලස්ගේ කට්ටිය හිතාගෙන ඉන්නේ. ආරංචි විදියට මෙතනදී ඩලස්ගේ සමහර මන්ත්‍රීවරු ගණන් බැලීමකුත් කරලා වැරදිලාවත් සජබේ කුට්ටියක් කඩාගෙන ගියොත් සජිත් පැනික් වෙලා ජනාධිපතිවරණ සටනෙන් ඉවත් වුණොත් ඩලස්ට චාන්ස් එකක් ලැබෙන්න ඉඩ තියෙනවා කියලාලු එයාලා හිතාගෙන ඉන්නේ. ওই කතාවල ඇත්ත නැත්ත කොහොම වුණත් කමියුනිස්ට් පක්ෂය දිලිත්ගේ සඳහනට එකතු වෙච්ච එක ගැන ඩලස් ඉන්නේ ලොකු අවුලකුළු. මොකද ඩලස්ට ලබන සැරෙත් මාතරින් පාර්ලිමේන්තු වෙන්න තරම් මාතර කමියුනිස්ට් පක්ෂයේ නායක වීරසුමන වීරසිංහගේ සහාය නැතුව ටිකක් අමාරු සයිස් එකක්ලු තියෙනවායි කියන්නේ. ඒ කියන්නේ ඩලස්ුත් දිලිත්ගේ සඳහනට යයි කියලාද? ඒක කියන්න නම් තාම කල් වැඩි. හැබැයි ඉතින් ඒකත් වෙන්න බැරි දෙයක්ුත් නෙවෙයි. දේශපාලන සෙල්ලමේදී වෙන්න බැරි දේවල් අඩුයි. කොහොම හරි වෙන්න පුළුවන් දේවල් තමයි වැඩි. ඕට්ටුවේ ඩබලක් බැහැලම වැඩ. රටේ ලොකු තන තෝරන ඡන්දයට උන්නේ ඉදිරිපත් වෙන්න යනවායි කියන නිසා මේ වැඩේදී යාට හිතවත් ගෝලියෝ කීප දෙනෙක් ඡන්ද වැඩ හසුරවන්න දාගත්තලු. මේ අතර යාට ඕනම වුණේ පොහොට්ටුවේ දෙන්නෙක් වැඩේට දාගන්න. මේ වැඩේට ලොක්කට හිතවත් සහ විශ්වාසවන්ත දෙන්නෙක්ලු දාගත්තේ. එක්කෙනෙක් ගම්පහ පරම්පරාගත දේශපාලනඥයෙක්ලු, අනෙක් කෙනා මාතර පැත්තේ. ඒත් පරම්පරාගත තරුණ දේශපාලනඥයෙක්ලු. මේ දෙන්න තමයිලු වැඩේට දැම්මේ. කොහොම වුණත් මේ දෙන්න ඉන්න මතය තමයි මේ ලොක්ක ආයෙත් ලොකු පුටුවට ඉල්ලන්න ඕනෑ කියලා. ඒ නිසාමලු දැම්මේ. මේ දෙන්න කරන්නේ පොහොට්ටුවේ කට්ටිය එක්ක පොඩ පොඩ වැඩේ කතා කරගෙන ඔළුව හදාගෙන යන එකලු. කොහොම වුණත් පොහොට්ටුවේ මතය නම් මේ සියල්ලට වඩා වෙනස්ලු. ඔන්න එහෙම කතාවක් තිබුණේ පහුගියද දේශීය පත්‍රයේ ගොසිප් කොලම් එකේ. නම් ගම් නොකියවට ඒ දෙන්න කවුද කියලා රහසක් නෙවෙයි එක්කෙනෙක් ඇමති ප්‍රසන්න, අනිත් කෙනා ඇමති කාංචන. ඔය ඇමති ප්‍රසන්න පහුගිය සෙනසුරාදා ගම්පහ දිස්ත්‍රික්කයේ හිටපු පළාත් පාලන ආයතන ප්‍රධානීන් කැඳවලා තිබුණේ විශේෂ කරුණකට. ඉදිරි සංවර්ධන කටයුතු කෙරෙද්දී ආසන මට්ටමින් විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව තීරණය කර තිබෙන බැවින් ඒ දැනුවත් කිරීම මෙහි අරමුණ වෙලා. මේ රැස්වීමෙදිත් සුපුරුදු පරිදි ජනාධිපතිවරණ කතාබහ ඉදිරියටම ඇවිත් ජනාධිපතිතුමා කිව්වා කොහොමත් ව්‍යවස්ථානුකූලව තියෙන්නේ ජනාධිපතිවරණයක් කියලා. ජනාධිපතිතුමා ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙයිද කියලා සමහරව අහනවා. ජනාධිපතිවරය අනිවාර්යෙන්ම ඉදිරිපත් වේවි. ඒකේ සැකයක් නැහැ. ප්‍රසන්න පැහැදිලි කරලා. ජනාධිපතිවරණයේදී රනිල්ට සහාය දෙන දේශපාලන පක්ෂ එක්ක සංවිධානාත්මක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බවත් ප්‍රසන්න කියලා. ඒ සඳහා සියලු දෙනාගේ සහාය අවශ්‍ය බවත් කියලා. දැඩි පොහොට්ටුව ආදියෙකු ලෙස සැලකෙන ගම්පහ පාර්දේශීය සභාවේ හිටපු සභාපති රංජිත් ගුණවර්ධන ඒ වෙලාවේ කතා කරලා වෙන කරන්න දෙයක් නැහැ මෙතුමා. අපිට හිත හදාගෙන මේ වැඩේ කරන්නම වෙනවා කියලා රංජිත් ගුණවර්ධන කියලා. UNP එකත් එක්ක අපිට හැමදාම ගැටුම් තිබුණා. ඒත් මේ වෙලාවේ අපිට ඉවසගෙන ඉන්න වෙනවා. පොහොට්ටුව දැන් කොහොමත් තීන්දුවක් අරගෙන ඉන්නේ ඉක්මනින් කියයිනේ. එතකොට කොහොමත් ප්‍රශ්නයක් නැහැනේ රංජිත් එහෙමත් කියලා. ඔව්. පක්ෂයේ තීන්දුවක් ඉක්මනින් කියයි. එතකොට කොහොමත් අපි වැඩ කරන්න වෙනවනේ. දැන්ම ලෑස්ති වෙන එක හොඳයි. ඇමති ප්‍රසන්න කියලා තිබුණේ කටකොණකින් සිනාසෙමින්. හැබැයි ප්‍රසන්නලාගේ මේ වැඩපිළිවෙල රාජපක්ෂලාට දිරවල නැහැ කියලායි නෙළුම් මාවත පොහොට්ටු කාර්යාල ආරංචි මාර්ගවලින් වාර්තා වෙන්නේ. ජනාධිපතිතුමා ප්‍රසන්නලා මහින්ද නන්දලා කංචනලා විශ්වාස කරලා නාමල්ව කොන් කරන්න පටන් අරගෙන. ඔන්න නාමල් පහුගේ ඊට රාජපක්ෂලාගේ හයිය තලාවේදී පෙන්නවා. වෙලාව ආවහම රාජපක්ෂල කවුද කියලා රනිල්ට පෙන්වන්නම්කෝ. පොහොට්ටු කාර්යාලයේ ලොක්කෙක් ඊයේ දවල් පක්ෂ නායකයෙකුට කියලා. ওই විදිහට බලනකොට රනිල්ගේ ස්ථාවරයත් සම්බන්ධයෙන් රාජපක්ෂලත් ඉන්නේ හොඳ හිතකින් නොවෙන පාටක් තමයි පේන්න තියෙන්නේ. අවුල් නොවී ඉඳීද පවුලේ බෝදලයක් වගේ හදාවඩාගෙන තිබුණු පක්ෂය එකානේ කියලා රනිල්ගේ සපෝට් එකට දුන්නම වෙලා තියෙන දෙයට එකා පොහොට්ටුවට දැන් යකා වෙලා තියෙන්නේ. UNP මහලේකම්ට පොහොට්ටු ලේකම්ගෙන් කන පැලෙන උත්තරයක්. මැතිවරණ නොතිය තවදුරටත් ජනාධිපතිවරයාට රට කරගෙන යාමට ඉඩ දී යුතු බව කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන හැඟීමක් නැති අමු මෝඩයෙක් කියලා පොහොට්ටුවේ මහලේකම් සාගරකාරී වසම් මේ 27 වෙනිදා තිබුණු මාධ්‍ය හමුවකදී කියලා තිබුණා. සාගරකාරී වසම් මෙහෙ කතාවක් කියලා තිබුණේ එජාප මහලේකම් රංගේ බණ්ඩාර කර තිබු ප්‍රශ්නයක් සම්බන්ධයෙන් මාධ්‍ය කළ විමසීමකදී. ජනාධිපති රනිල් වික්‍රමසිංහ තව වසර 5ක් රට කරගෙන යාමට ඉඩ ලබා දී යුතු බව එජාප මහලේකම් රංගේ බණ්ඩාර පහුගිය දවසක මාධ්‍ය හමුවකදී කියලා තිබුණා. මැතිවරණයක් නොතියම එම අවස්ථාව ජනාධිපතිවරයාට ලබා දිය යුතුයි කියලා රංගේ කියලා තිබුණේ. දැන් මේ අපි මැතිවරණයක් තියලා කණ්ඩායමක් හෝ ජනාධිපතිවරයෙක් හෝ පත් කරගන්නේ මේ රටේ නිසි පාලනයක් ගෙන යාම සඳහා. දැන් වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්මයා නිසි ආකාර පාලනයක් ගෙනිනවා. ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරලා තියෙනවා, බාණ්ඩ හිගේ නැති කරලා තියෙනවා, ආර්ථිකය ශක්තිමත් කරලා තියෙනවා, බංකොලොත් බාය මුදා ගැනීමට කටයුතු කරලා තියෙනවා, ඉන්ධන ටික, ගෑස් ටික, අත්‍යවශ්‍ය බාණ්ඩ ටික සුලභ කරලා තියෙනවා. එහෙමනම් මේ අනිත් තත්ත්වයක් උඩ අලුත් ජනනායකයෙක් තෝරන්න කියලා දඟලන්නට අවශ්‍යතාවයක් නැහැ.
පාර්ලිමේන්තුවේ ඉන්න සියලුම 225 දෙනාම දැන් එකට එක්කාසු වෙලා එක තීන්දුවක් ගන්නට ඕන. රනිල් වික්‍රමසිංහ මහත්මයාව තවදුරටත් එහෙම නැත්නම් ඊළඟ වාර්යේ සඳහාත් ජනාධිපති ධුරයේ සඳහා අපි පත් කරන්න කටයුතු කරනවා කියලා. එතුමාට ජනාධිපති ධුරයේ අවුරුදු 5කට ලබා දුන්නා නම් ආපහු මැතිවරණයකට යන බිලියන ගාණක් විනාශ කරන්න ඕනෙත් නැහැ. අපි ශ්‍රම බලකායේ ශ්‍රමය නාස්ති කරන්න ඕනෙත් නැහැ. නීතිමය කටයුතු වල අධිකරණ මේ කටයුතු පොලිසියට ආර්මේ ප්‍රශ්න ඇති වෙන්නේ නැහැ. ඉතාමත්ම සමකාමීව මේ රටේ ප්‍රගතියක් ඇති කරගන්නට පුළුවන්කම තියෙනවා. පොහොට්ටු මහලේකම් සැරටම උත්තර දෙලා තිබුණ රංගෙගේ ওই කතාවට. ආරංචි විදියට නම් ඒක පොහොට්ටු කාර්යාලයෙන් කියලාම අස්සපු ප්‍රශ්නයක්ලු. බලන්නකෝ එහෙම උස්සලා දුන්න පන්දුට සාගර දෙන ඩෑෂ් එක. දැන් UMP එකකින් කියන ජනාධිපති කෙනෙක් අවශ්‍ය නැහැ. ඉන්නම ජනාධිපතිතුමා හොඳයි. එතුමාට 225ම සහයෝගය දෙමු. මැතිවරණ මේ වෙලාවේ අවශ්‍ය නැහැ රටකට කියලා. ඔබතුමාලා ඒකත් එක්ක එකතු වෙනවා. අපි ඒක එක්ක කිසිම ආකාරයකින් එකඟ වෙන්නේ නැහැ. මං හිතන්නේ කවුරු හරි එහෙම දෙයක් කියනවා නම් ඒ කියන කෙනා ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාදාමය ගැන අදහසක් නැති මෝඩෙක්. ඒක බය නැතුව කියනවා. එහෙම කවුරු හරි කියනවා නම් ඒ කෙනා ඇත්තටම මේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන කිසිම හැඟීමක් නැති මෝඩයෙක්. ඒක නිසා රටක ප්‍රජාතන්ත්‍රවාදී රටක මැතිවරණ පැවැත්වීම නිසිකල්ට මැතිවරණ පැවැත්වීම අවශ්‍යයි. අපේ පක්ෂය හැම විටම මැතිවරණ පැවැත්වීම වෙනුවෙන් පෙනී හිටපු පක්ෂයක්. අපේ පක්ෂයට අපේ නායකින්ට හැමදාම චෝදනා තියුනේ නිසිකලට ප්‍රථම මැතිවරණ පවත්වනවා කියලා මිසක් මැතිවරණ කල් දාලා කියන චෝදනාවට අපි කවදාවත් ලක් නොවිච්ච පක්ෂයක්. පොහොට්ටු මහලේකම්ගේ ඔය ප්‍රකාශය පැහැදිලිවම ජනාධිපතිවරයා සහ UNP එක ගැන රාජපක්ෂවරුන්ගේ විරෝධය පුපුරායාමක් කියලා දේශපාලන විශ්ලේෂක සයිස් මහත්වරු කිහිප දෙනෙක්ම සමාජ මාධ්‍යවල සඳහන් කරලා තියෙන්නේ. ඒ කියන්නේ ඇතුලේ අවුල දවසින් දවස අවුල් වෙන සයිස් එකක් තියෙන්නේ. හැබැයි ආණ්ඩුව වැටෙන සයිස් එකට ඒ විරෝධය නොගෙන යන්නත් රාජපක්ෂලා තීන්දුව කරලා. රනිල්ගේ මුරණ්ඩුව නිසා බැසිල්ගේ ප්ලෑන් අවුල් වෙලා පාර්ලිමේන්තුව විසිරවන්න කියලා බැසිල් රාජපක්ෂ ජනාධිපති රනිල් වික්‍රමසිංහට කණිපින්දම් කියන්න පටන් අරගෙන දැන් කාලයක් ගත වෙලා. ඒ පාර්ලිමේන්තුවේ ආසන 30-40ක් ලබාගෙන ආණ්ඩුව පිහිටුවේ මේ තීරක බලය තමන් වෙත ලබා ගන්න. කලින්ම ජනාධිපතිවරණය තියන්න ගියොත් පොහොට්ටුව සෙත්ත පොච්චි වෙලාම යන බව බැසිල් දන්නවා. මහින්ද අයව කැටුව පාර්ලිමේන්තුව විසිරවන්න බැසිල් කළ දුෂ්කර ක්‍රියාව රනිල්ගේ මුරණ්ඩුකම නිසා අසාර්ථක වූ බව දැන් පැහැදිලි. සමහර දේශපාලන විචාරක සයිසුදවිය කියන විදිහට කොහොමටත් දැන් පොහොට්ටුවට වෙලා තියෙන රනිල්ගේ ඇඟේ ඇලිලා යන්න. නාමල් රාජපක්ෂ වෙනම ජනාධිපතිවරණයට එන්නට තවම කාලය එළඹී නැහැ. එනිසා බැසිල් කල්පනා කරන්නේ දැන් කෙසේ හෝ කොරා සහ අන්දයාසේ රනිල් එක්ක ගමනක් යන්න. ඒ අනුව රනිල් වික්‍රමසිංහට ඉදිරි ජනාධිපතිවරණයේදී සහය ලබා දෙන්නට රාජපක්ෂල මේ වන විට සූදානම් වී තියෙනවා. ඉන් වඩාත් පාඩුව සාහිත්‍රද වීම වෙන්නේ පොහොට්ටුව ජනාධිපති අපේක්ෂකය වෙන සූට් මහපු කෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරරට. ඔයාලා රනිල්ට වැඩ කරනවා නම් මට අගමැතිකමක්වත් ඉල්ලලා දෙන්න කියලා ධම්මික පෙරර රාජපක්ෂලාගෙන් ඉල්ලලා හිටින්නේ. ඒ අනුව වෙච්ච පාඩුව සහ වනම්බෝ ගොඩින් බේරගන්න පෙරර හිතාගෙන ඉන්නේ ඒ ආකාරයෙන් විය යුතුයි. කෙසේ වෙතත් ධම්මික පෙරර තරහ කරගන්න රාජපක්ෂලා කැමති නෑ. ඒ ධම්මික පෙරර නිකම්ම පාක්ෂිකයෙකු නොව තමන්ගේ බිස්නස් පාර්ට්නර් වන නිසා. පෙරරට මේ තරම් ඉක්මනින් ව්‍යාපාර ක්ෂේත්‍රයේ ඉහළට මේනට රාජපක්ෂලා තරම් උදව් කළ වෙනත් කිසිවෙකු නැති බව පෙරේරා වගේම රාජපක්ෂලාද හොඳින් දන්න කාරණයක්. කෙසේ වෙතත් ධම්මික පෙරේරා තමන්ට සිද්ධ වෙච්ච මේ නවනිංගිරව කෙසේ හෝ ප්‍රතිපූර්ණය කර ගැනීමේ උත්සාහයක නිරතව ඉන්නවා. බැසිල්ගේ පොරොන්දු ඉටු වේද නැද්ද යන්න පිළිබඳව පෙරේරා සතු ඇත්තේ අවිශ්වාසයක්. රෑ වැටුණු වලේ දවල්ට වැටෙන ධම්මික පෙරේරාගේ සූදානමක් නැති බව පේනවා. ඒ අනුව රාජපක්ෂලාද පසකින් තබාගෙන වෙනත් තැනක වෙනත් විදිහකට වැඩ අල්ලන්නට පෙරේරා කටයුතු කරමින් ඉන්නවා කියලත් කතාවක් යනවා. ඒත් ලීඩර් ටීවී වෙත ලැබී ඇති ඉතා විශ්වාසදායක ආරංචි වල හැටියට නම් ජනාධිපති රනිල් ඡන්දෙට ආවොත් පොහොට්ටු අපේක්ෂකයා වෙන්න බෑ කියලා ධම්මික මේ ඊයේ පෙරදත් බැසිල්ට කියලා. එහෙමනොත් ස්වාධීන වෙලා පැත්තකට වෙලා ඉන්නවා. එහෙම කියලාලු ධම්මික කියලා තියෙන්නේ. ඒ කියන්නේ රනිලුත් දන්න සේරම වැඩදාලා මේ පාර ජනාධිපතිවරණය වෙනුවෙන් සූදානම් වෙන්න යන්නේ. ජනාධිපති රනිල්ට විතරක් නෙවෙයි සජිත් අනුර දෙන්නටත් මේ ජනාධිපතිවරණය තීරණාත්මකයි. මොකද සජිත් ලිබරල් ප්‍රතිපත්තිය වෙනස් කළා. අනුර මාක්ස් එංගල් ලෙනින් වේදිකාවෙන් බැස්සුවා. එහෙම කැපකිරීම කරලත් ගොඩ නොගියොත් කාට නැතත් නායකයන්ට ප්‍රශ්න එනවා. එනිසා රනිල් අනුර සජිත් 3 දෙනාටම මේ ජනාධිපතිවරණය තීරණාත්මකයි. එහෙනම් අදට ඔච්චරයි.